සටහන උපුටා ගැනීම මහින්ද රාජපක්ෂ ඉන්ෆෝමේෂන් සෙන්ටර් Facebook පිටුවෙන්. රටම දින 14කට ලොක්ඩවුන් කළහොත් සිදුවන ප්‍රතිඵලය. ලොක්ඩවුන් කිරීම යනු ජනතාව කිසියම් නිශ්චිත ප්‍රදේශයකට ඇතුළු වීම හෝ පිටවීම වළකා ගැනීමයි. ඒ හරහා හමුදාව සහ පොලිසිය හැරුණු විට රටේ අනිකුත් සියල්ලන්ටම සිදුවන්නේ තමන්ගේ ගෙවල් ඇතුළට වී සිටීමටයි. චීනයේ වුහාන් පළාත රටෙන් 15න් එකකටත් වඩා අඩු ප්‍රදේශයක්. ලෝකයේ සිටින අති විශාලතම හමුදාවට පුළුවන් අන්න ඒ කුඩා ප්‍රදේශයේ ජන ජීවිතයට අවශ්‍ය ආහාර ඇතුළු සැපයුම් ලබා දී සති දෙකක් ආරක්ෂා කරගන්න. නමුත් ශ්‍රී ලංකාවම ලොක්ඩවුන් කළහොත් අපේ රටේ හමුදාව රටේම ජනතාවට ආහාර ආදී සැපයුම් ලබා දීමට ප්‍රමාණවත් වේවිද? රජයේ සහ රණවිරුවන් සියලුම පහසුකම් උපරිමයෙන්ම දීලත් නිරෝධායනයේ වෙන්න බෑ කියමින් සමහරු දඟලපු හැටි අපි ඔවුන්ගේ ලයිව් වීඩියෝ වලින් දැක්කා. ලංකාවේ මහ පොළොවේ දූවිල්ලලු, ඩබල් ඇඳන් වල ඉන්න බෑලු, ලංකාවේ රස්නේ වැඩිලු, උදේට සෑන්ඩ්විච් කාලා මදිලු. ඉතින් හිතලා බලන්න, ලංකාව දවස් 14කට වැහුවට පස්සේ මිනිසුන්ට කන්න බොන්න නැතිව ගියාම බඩු මිල දහගුණයකින් වැඩි වුණාම අපේ රටේ මිනිස්සු කොහොම හැසිරෙවිද? මුදල් ඇති අයට සති දෙකක් නොව මාස දෙකක් උනත් රැකියාවක් නොකර ජීවත් වීමට පුළුවන්. වත් පොහොසත් සමහර අය දැන්දමත් මාස දෙකකට විතර බඩු මිල දීගෙනයි තියෙන්නේ. නමුත් එදිනදා සල්ලි හම්බ කරන දුප්පත් අහිංසක ජනතාවගේ තත්වය කෙබඳු වේවිද? පාස්කු දින ප්‍රහාරය සමග දින කිහිපයකට පමණක් ඇඳිරි නීතිය පැනවීමත් සමග සමහර දුප්පත් මිනිසුන්ට ආහාර හිඟවුණු අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා සහ ෆාදර්ලා එකතු වී තමයි ඔවුන්ට හාල් ටික හෝ යැව්වේ. නමුත් දින 14ක් ලොක්ඩවුන් කළහොත් දවස් කුලිය හම්බ කරගන්න උදවිය ජීවත් වෙන්නේ කෙසේදයි ඔබ සිතා බලන්න. Facebook එකේ රට ලොක්ඩවුන් කරන්න කියන කවුරුවත් දවස් කුලිය හම්බ කරගන්න මිනිසු නෙමෙයි. අනෙක් අතට පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට පසුව දින කිහිපයක් ඇඳිරි නීතිය දැම්මට අවශ්‍ය කෙනෙකුට පොලිස් අවසර පත්‍රයක් සහිතව ගමන යාමට හැකියාව තිබුණා. අත්‍යවශ්‍ය සේවාවන් වැඩ කරනවා. නමුත් සෞඛ්‍යමය හේතුවක් මත රට ලොක්ඩවුන් කිරීමේදී අත්‍යවශ්‍ය සේවාවන් පවා අක්‍රිය කිරීමට සිදු වෙනවා. මද්දයත් අත්‍යවශ්‍ය සේවාවන් සිදු කරන අයට පවා රෝග වැළඳෙන්නට පුළුවන් වීම නිසා. සති දෙකක් පුරාවටම රටේ පොදු කටයුතු කරන්න යාම හමුදාවට සහ පොලිසියට පමණක් කළ හැකි දෙයක් නෙමෙයි. ඒ සඳහා අත්‍යවශ්‍ය සේවා කරන සියලුම දෙනාගේ රාජකාරී අවශ්‍ය වෙනවා. රටම ලොක්ඩවුන් කළහොත් විදුලි සේවකයන්ට රාජකාරියට එන්න වෙන්නේ නැහැ. එවිට කිසියම් ප්‍රදේශයක විදුලි බිඳ වැටීමක් හෝ විදුලි කාන්දුවක් හෝ විදුලි රැහැනක ගිනි ගැනීමක් හෝ සිදු වුවහොත් එවිට ඒ සඳහා අවශ්‍ය සේවකයන් නැහැ. දුරකථන රැහැන් නිතර අලුත් වැඩියා කරන්නට සිදු වෙනවා. ඉතින් දුරකථන සමාගම් වල සේවකයන් වැඩට ආවේ නැති වුණොත් දුරකථන මෙන්ම අන්තර්ජාල පහසුකම්ද එන හිටිනවා. එසේම අපට දුරකථන ඇමතුමක් ගැනීමට නම් දුරකථන සමාගම් වල සේවකයන් අදාළ පරිගණක පද්ධතීන් ක්‍රියාත්මක කළ යුතුයි. ඔවුන් වැඩට ආවේ නැති වූ විට රටේ සමස්ත සංවේදන පද්ධතියම බිඳ වැටෙනවා. ඊගාවට ජල සැපයුම උදේට ඇවිත් ස්විච් එකක් දානවට වඩා විශාල ක්‍රියාවලියක් ජල සැපයුම් හා ජල ප්‍රවාහන ඒකකයේ සිදු වෙනවා. ඔවුන් රැකියාවට නාවොත් ගෙවල් වලට වතුර නොලැබී යාවි. දවස් 14ක් රටම ලොක්ඩවුන් කළහොත් රටේ ජනතාව දවස් 14ටම එකවර ආහාර ද්‍රව්‍ය මිලදී ගනී කියලා හිතන්න බෑ. සමහරුන් සුපර් මාකට් වලදී පොරකමින් ගහමරා ගනිද්දී තවත් සමහරුන්ට එකවර සති දෙකකට බඩු ගන්න වත්කමක් නැති වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය රාජකාරීන්හි නියැලෙන අයට තම රාජකාරිය අතපසු කරගෙන ෂොපින් යන්නට නොහැකි. අන්න ඒ නිසා සතස ආදී රජයේ ආහාර සැපයුම් ජාලයන් පවත්වාගෙන යන්න බැරි වුණොත් අර මිනිස්සුන්ගේ පවුල්වල අයට බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ. ඊගාවට බස් රථවල රියදුරු මහතුන් රැකියාවට නාවාම ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම එන හිටිනවා. හදිස්සියකට ලෙඩෙක්ට බේතක් ගන්නවත් ඉස්පිරිතාලෙකට යන්න වෙන්නේ නැහැ. ඉස්පිරිතාලෙකට පුද්ගලික වාහනයකින් යන්න හැදුවත් ඒ සඳහා තෙල් රැස් කරගෙන හිටපු නැති අයට ෂෙඩ් වහල නිසා තෙල් නැති වෙනවා. මොකද කියනවා නම් ෂෙඩ්වල අය සහ තෙල් සංස්ථාවේ සේවකයන් රැකියාවට එන්නේ නැතිවීමෙන් සම්පූර්ණ තෙල් සැපයුම අඩාල වෙනවා.
නගර පවිත්‍රකරණය සහ කසල බැහැර කිරීම ඇනහිටීමෙන් ජනාකීර්ණ ප්‍රදේශවල සහ මහල් නිවාසවල නිවෙස්වලින් දුර්ගන්ධය හමන්න පටන් ගන්නවා. රටේ විදේශ විනිමය හුවමාරු සිදුවන්නේ නැහැ. මන්දයත් මුදල් ඉල්ලුම සහ මුදල් සැපයුම සම්බන්ධීකරණය කිරීමේ මූල්‍ය වෙළඳපොළ යාන්ත්‍රණයේ පරිගණක පද්ධතින් මෙහෙවන නිලධාරීන්ද ගෙවල් වල ඉන්නේ. එවිට රටේ මූල්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මෙවන් තත්වයකදී සිතාගත නොහැකි ආකාරයේ විදේශ විනිමය උද්දමනයක් සිදුවෙන්න පුළුවන්. දැන් ඔබට සිතේවි එහෙනම් අත්‍යවශ්‍ය සේවාවන් විතරක් ලබා දීලා රට ලොක්ඩවුන් කරන්න කියලා. එතකොට වෙන්නේ විදුලි බල මණ්ඩලයේ අය වැඩ, ජල සැපයුමේ අය වැඩ, සතුස ෆුල් ඕපන්, සතුසෙන් විතරක් ඇරලා තිබුණත් එතන කිලෝමීටර් ගණන් පොලිං හැදෙන නිසා අනිකුත් කඩත් අරින්න කියන වෙනවා. එතකොට කඩ ඔක්කොම ඇරලා දුරකතන සමාගම්වල අය වැඩ, රෝහල් සහ කාර්ය මණ්ඩල වැඩ, නගර පවිත්‍ර කරන කම්කරුවන් වැඩ, රටේ අනිකුත් අත්‍යවශ්‍ය සේවා සිදු කරන අය වැඩ. ඒ සියල්ලම ප්‍රවාහණය කිරීම සඳහා ලංගමේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ අය වැඩ. ලංගම ඇතුළු පෞද්ගලික ප්‍රවාහනවලට තෙල් ලබා දීමට ෂෙඩ් වැඩ. හදිසියේ වාහන කැඩුවොත් කියලා වාහන රැපයා කරන ගරාජ් වැඩ. මහ බැංකුව ඇතුළු බැංකු පද්ධතියේ නිලධාරීන් වැඩ. වෛද්‍යවරුන් හෙදියන් රෝහල් කාර්ය මණ්ඩලයේ කොහොමත් වැඩ. බැලුවාම රටෙන් භාගයක්ම එළියට බහිනවනේ. බැලින්නම් අත්‍යවශ්‍ය සේවාවන් විතරක් ලබා දීලා ලොක්ඩවුන් එකක් වෙන්නේ නැහැ. ඔන්න ඔය නිසා තමයි රජය විසින් තවත් දින 3ක නිවාඩු කාලයක් ලබා දුන්නේ. අත්‍යවශ්‍ය රාජකාරීන්හි නියැලෙන සිකුරාදා නිවාඩු ගත හැකි බොහෝ අය සිකුරාදාත් වැඩට යන්නේ නැති අතර එවිට සතියන්තයත් සමගම තවත් අමතර දවස් 3ක් නිවාඩුයි. එවිට පසුගිය ඉරිදා සිට දින 8ක් එක දිගටම නිවාඩු තිබෙනවා. මීට අමතරව ගුවන්තොටුපළද සති දෙකකට වසා දමා තිබෙනවා. එහිදී මුදල් ඇති ආහාර රැස්කරගෙන ඉන්න අයට පුළුවන් ගෙවල් ඇතුළටම වෙලා ඉන්න. කවුරුවත් බලෙන් ගේ ඇතුළට එන්නේ නැහැ. රට ලොක්ඩවුන් නොකිරීම නිසාම රැකියාවට එන්න පුළුවන් උණු දුරකතන සමාගම්වල සේවකයන් පරිගණක පද්ධති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් නිවසට හෝ තමන්ගේ ජංගම දුරකතනයට ලැබෙන අන්තර්ජාල පහසුකම භාවිතා කරමින් රට ලොක්ඩවුන් කළ යුත්තේ ඇයි කියලා ෆේස්බුක් එකේ තර්ක කරන්න ඒ අයට පුළුවන්. නමුත් එදිනෙදා රස්සාවක් කරලා කොලියක් මලියක් කරගන්න අයට සහ විදුලිය, ජලය, සන්නිවේදනය, ප්‍රවාහන, සෞඛ්‍ය, සනීපාරක්ෂක, වෙළඳ, බලශක්ති, ඉන්ධන, අනිකුත් අත්‍යවශ්‍ය සේවා යන අත්‍යවශ්‍ය රාජකාරීන්හි නියැලෙන අයට අර රටින් ආපු සමහර අය වගේ වගකීම් විරහිතව හැසිරෙන්නේ නැතිව නිසි පරිදි මුහුණු ආවරණ පැළඳගෙන රාජකාරීන් කළ හැකියි.